ඉක්දින තරගවල නිපන්දු සහ වයිට් පන්දු නැතුව පන්දු අර 50 පන්දු යවන්න යවනවා නම් ප්‍රතිකරුවන්ට තියෙන්නේ පන්දු 300යි. මේ පන්දු 300ට උපරිම ලකුණු ලබා ගන්න තමයි ප්‍රතිකරු උත්සාහ කරන්නේ. ඒක එහෙම වෙද්දී වැඩිම ඉක්දින පන්දු ප්‍රමාණයක් වැය කරලා ලබාගත් ශතක ගැන තමයි අද කතා කරන්නේ. මේ විදිහට ඉක්දින තරගවල වැඩිම පන්දු ප්‍රමාණයක් වැය කරලාගත් ඉක්දින ශතකවල පස්වෙනි තැන තියෙන්නේ ස්කොට් ස්ටයිරිස් ලබාගත් ශතකයක්. මේ ශතකයේ ස්ටයිරිස් ලබා ගන්න ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව 2006 2007 තරඟ වාරයේ ක්වීන්ස් පාර්ක් ක්‍රීඩාංගණයේදී මේ ශතකයේ ලබා ගන්න ස්ටයිරිස්ට පන්දු 152ක් වැය වෙලා තියෙනවා. ඉක්දින තරගවල හෙමින් ශතක ලබා ගන්න ප්‍රසිද්ධ රමීස් රාජා තමයි වාර්තාවේ 4 වෙනි තැන ඉන්නේ. දැන් විස්තර විචාරකයෙක් විදිහට ඉක්දින තරගවල ක්‍රීඩකයන්ට සෙල්ලම් කරන්න ඕන විදිය ගැන උපදෙස් දෙන රමීස් 1989 90 තරඟ වාරයේදී ඇඩ්ලෙඩ් වල ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව තිබුණු තරඟයක ශතකය ලබා ගන්න පන්දු 152ක් වැය කරලා තියෙනවා. මේ වාර්තාවේ 3 වෙනි තැන ඉන්න ප්‍රතිකරුව තමයි ජෙෆ් මාෂ්. මාෂ් 1989 දී එංගලන්ත කණ්ඩායමක තිබුණු ඉක්දින තරඟයක ශතකයක් ලබා ගන්න පන්දු 156ක් වැය කරලා තිබුණා. මේ තරඟය තියෙන්නේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී. වැඩි පන්දු ප්‍රමාණයක් වැය කරලාගත් ශතකවල දෙවෙනි තැන ඉන්නේ නැවතත් රමීස් රාජා. රමීස් 1991 92 තරඟ වාරයේ කොදිව් කණ්ඩායමක තිබුණු තරඟයක මෙල්බන් ක්‍රීඩාංගණයේ තිබුණු තරඟයක ශතකයක් ලබා ගන්න පන්දු 157ක් වැය කරලා තියෙනවා. ඉක්දින ක්‍රිකට් තරඟවල ලබාගත් ශතකවල හෙමින් ගත් ශතකයේ විදිහට වාර්තාගත වෙලා තියෙන්නේ ඩේවිඩ් බූන් ඉන්දියාවට එරෙහිව ලබාගත් ශතකයක්. මේ ශතකය බූන් ගන්නේ ඉන්දියා කණ්ඩායමක තිබුණු තරඟයක 1991-92 තරඟ වාරයේ. හොබාට් ක්‍රීඩාංගණයේ තමයි මේ තරඟය තියෙන්නේ. මේ ශතක පන්දු නාස්ති කරපු ශතක විදිහට අපිට බැලුවට පෙවුනට කණ්ඩායම අසරණ වුණු වෙලාවට ලබාගත් ශතක වෙන්නත් පුළුවන් මේවා. ඔයාලා හිතන්නේ අපේ කණ්ඩායමේ ඉන්නවද මේ වார்த்தාව හඩන්න පුළුවන් ක්‍රීඩකයෝ? මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්න. cricket world කම්ති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලක්කා වෙතින් ඔයාට සුබ දවසක්.